රේහාන් රස්සාවක් නිසා විවාහයක් සිදු කරගන්න හිතුවත් ඒක ඒ විදිහට මිෂ්ඨ කරගෙන රස්සාව හිමි කරගත්තත් දැන් දවසින් දවස එන ප්‍රශ්න වලට මූණ දෙන්න සිදු වෙලා. ඉතින් අම්මා දන්නේ නැහැ රේහාන් විවාහ වෙලා කියලා. ඉතින් දැන් ලොකුම ගැටලුව අම්මට කොහොමද සරණිව මුණගසන්නේ කියලා. දැන් හිටි හැටියම අම්මා ඉන්දියාව ගිහිල්ලා අසනීප වෙලා ආපහු එනවා. දැන් ප්‍රශ්න කෝටියයි. රස්සාවත් දමල ගහලා ගෙදර ඇවිල්ලා කල්පනා කරන්නේ සරණිව කොහොමද ගෙදරින් යවන්නේ කියලා. කොහොම හරි බණ්ඩගේ ප්ලෑන් අනුව ඔන්න ඉතින් ප්ලෑන් එකක් ගැහුවා සරණිට ගෙදරින් එන්න සහ ආන්‍යවත් ගෙදරින් යවා ගන්න. හැබැයි මේ ආන්නේ එක වෙලාවකට පුදුමාකාර කරදරයක් සරණිටයි රෙහාන්ටයි. බලන අපිටත් ඒක හිතෙනවා කියලා මම දන්නවා. වෙලාවේ අනුව සරණිත් රෙහාන්ට උදව් කරනවා. මොකද සරණි හිතේ රෙහාන්ට ආදරේ අඩු වෙන්නේ නැහැ. ඒ ආදරේ නාමේ සරණි කැමති නැහැ රෙහාන්ට ප්‍රශ්න එනවට. අන්න ඒ නිසා සරණි උදව් කරන්න හිතාගෙන ඔන්න ඉතින් අඳාගෙන යනවා ආන්‍යයි රෙහාන් ඉස්සරහට. ඉතින් හිතපුවත් නැති විදිහට වැඩේ හරියනවා. හැබැයි අවසාන තප්පරේදී ආන්‍ය ආයෙත් ගම කනවා. ආන්‍ය කියනවා මමත් ඇමිලි පිටි එන්නම් කියලා. හරිම වදයක් බලාගෙන යනකොට ඉතින් මේකට මොකක් හරි ප්ලෑන් එකක් ගහනවා කියලා මම දන්නවා කොහොමද. අනේ නිසා ආන්‍යත් ගෙදරයයි අවසානෙට සරණිත් ගෙදරයයි. ඊට පස්සේ තමයි හොඳම ටික තියෙන්නේ.